අපි දකිනවා මේ වෙනකොට තියෙන ඉතාමත් වැදගත් කාර්යයක් තමයි මේ ගෝල්ෆේස් පිටියෙන් ආරම්භ වෙච්ච මේ සිවිල් පුරවැසි අරගලය මේ වෙනකොට ලංකාවේ විවිධ ප්‍රදේශයන් වල අපි දකිනවා ශක්තිමත් වෙමින් පවතිනවා. මේ වෙනකොට ගාල්ල, මාතර, නුවර, කුරුණෑගල සහ තවත් විවිධ ප්‍රදේශයන් වල නගර ගම්වල මේ අරගලය ජනතා ඒකරාශී වීම තුළ ඉතාමත් සංවිධානාත්මක වගේම සාමකාමී අහිංසාවාදී අරගලයක් බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම අද වෙනකොට අපි දන්නවා මේ පවතින ආර්ථික අර්බුදය දේශපාලනික අස්ථාවර භාවය සමග තියෙන මේ තත්වය අපිට ජය ගන්න තියෙන එකම ක්‍රමය තමයි අපි මේ පුරවැසි අරගලයේ ආරම්භයේදීම බලාපොරොත්තු වෙච්ච වෙනස සිදු විය යුතුමයි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය අතහැරීමත් ගෝඨාභය රනිල් මේ කුමන්ත්‍රණකාරී ආණ්ඩුව වෙනස් වීමත් සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි නිෂේධනීය ලෙස වෙනස් වීම අත්‍යවශ්‍ය පවතිනවා. එෙහිදී විධායක ජනාධිපති ධුරය මුලින් උපුටා දැමීම අත්‍යවශ්‍ය කාරණයක් ලෙස පවතිනවා. බොහෝ දෙනෙක් කියනවා ඉදිරියේ එන ආහාර අර්බුදය සහ බෙහෙත් අර්බුදයට අපි මුහුණ දෙන්න සූදානම් වෙමු කියලා. ඒකදී අපි මතක් කරන්න කැමතියි ශ්‍රී ලංකාවේ සීළු පුරවැසියන්ට මේ අර්බුදය ඕපපාතිකව බිහි වෙන නැත්නම් නිර්මාණය වෙන දෙයක් නෙමෙයි. හොරකම වංචාව දූෂණය නිසා ශ්‍රී ලාංකිකයන් ලෙස සමස්ත ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන්න සිදු වෙච්ච කාරණාවක්. එෙහිදී මේ වංචාව දූෂණයට මේ රාජපක්ෂ පෞල්වාදය ඇතුළු සීලුම දේශපාලනික නායකත්වන් වග කියන්න ඕන. ඒ නිසා මේ ඉදිරියට එමින් පවතින මේ ආහාර අර්බුදය සහ මේ තියෙන ඉතාමත් දරුණු ආර්ථික අර්බුදය අපිට ජය ගන්න තියෙන එකම ක්‍රමය තමයි මේ පවතින ආණ්ඩුව ජනාධිපති අගමැති මුළුමනින්ම බලයෙන් පහ කිරීමයි. වෙන කිසිදු ක්‍රමයක් නැහැ. මේ පිළිබඳව විවිධ මත පළ වෙනවා. තවදුරටත් මේ ගාලු මුදුර අරගල භූමිය ජනතාවගේ ඒකරාශී වීම වලින් තොරයි කියලා. අපි දන්නවා මේ වෙනකොට තියෙන මිනිසුන්ට තියෙන මූලිකම අර්බුදය තමන්ට වාහනවලට අවශ්‍ය ඒ ඩීසල් පෙට්‍රල් හිඟවීම දරුණු ලෙස බලපාලා තියෙනවා. ඒ වගේම ඉස්සර ත්‍රිවිලර් එකකින් මේ කොළඹ තදාසන්න ප්‍රදේශ වගේම අපි දකිනවා වැල්ලවත්ත, මොරටුව, පානදුර, කළුතර ප්‍රදේශ සහ වත්තල, මීගමුව, හලාවත දක්වා මිනිස්සු නිතරම මෙහාට ආවා. මේ ගෝල්ෆේස් පිටියට ආවා. නමුත් මේ වෙනකොට අපි දකිනවා මිනිස්සුන්ට ත්‍රිවිලර් එකක් ගන්න, හයර් එකකට එන්න තම දුෂ්කරයි. හේතුව තුන් ගුණයකින් මේ ගමන් වියදම් වැඩි වෙලා තිනවා. ඒ නිසා ලංකාවටම බලපාන මේ ආර්ථික අර්බුදය අනිවාර්යයෙන්ම අරගල භූමිය වලටත් බලපාන. ඒ අපි තේරුම් ගන්න ඕන. ඒ නිසා ජනතාවගෙන් වියුක්ත අරගලයක් වෙලා නැහැ. ජනතාව තාමත් ඉතාමත් ආදරණීයව මේ අරගල භූමිය සමග සහසම්බන්ධව ක්‍රියාත්මක වෙනවා. නමුත් මහා ජනතාවට ඒකරාශී වීමේ තියෙන අර්බුදයක් තියෙනවා. මේ තෙල් ප්‍රශ්නය සහ ආර්ථික අර්බුදය නිසා අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ වගේම මේ අරගල භූමිය නිර්මාණය වුණේම ගෝල්ෆේස් පිටියෙත් ලංකා පුරාත් මහා ජනතාවගේ ඒකරාශී වීමක් විදියට. ඒ නිසා නැවත නැවත අපි ඒ නිසා සපත කරන්න කැමති මේ ගෝල්ෆේස් පිටියේ මේ අරගල භූමියේ බල සම්පන්න, ජව සම්පන්න ඒ සහෘදභාවය සාමූහිකත්වය ලෙසින්ම පවතිනවා. කිසිදු දේශපාලනික කණ්ඩායමක් හෝ කිසිදු යම්කිසි මතවාදයක් විසින් මේ අරගලය සම්පූර්ණයෙන්ම බලමිඳින තත්ත්වයට පත් වෙලා නැහැ. ඒ සඳහා විවිධ විවේචනාත්මකව මෙයට ද්‍රෝහී වෙන නැත්නම් මෙයට බලපාන්නට ඍණාත්මක කරන්න උත්සාහ කරන කණ්ඩායම් විවිධ විවේචන ඉදිරිපත් කරන නමුත් අපි දකිනවා ඒ මේ ගෝල්ෆේස් පිටියේ තියෙන අරගල භූමියට තියෙන බය නිසාමයි ඒක සිද්ධ වෙන්නේ. සහ සමගාමීව එදා 9 වෙනිදා මැයි මාසේ 9 වෙනිදා ඇතිවෙච්ච අර්බුදයත් එක්ක විවිධ සාමකාමී පිරිස් දැවැන්ත ලෙස දඩයම් කරමින් ඔවුන්ව අත්අඩංගුවට ගනිමින් පවතිනවා. නමුත් මේ මොන තත්ත්වයක් ආවත් පුරවැසි අරගලය නතර වෙන්නේ නැති බව අපි දකිනවා. ජනතාව කොළඹ කේන්ද්‍ර කරන විතරක් නෙමෙයි මේ වෙනකොට ප්‍රාදේශීය මට්ටම් වලින් සංවිධානය වෙමින් මේ අරගලයේ අවසානය දක්වාම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස දක්වාම දේශපාලන ආර්ථික සංස්කෘතිකම විප්ලවය දිගින් දිගටම සිදුවෙන බව අපි සපත කරලා කියන්න කැමතියි.